අයිබෝන් ඉතින් අපේ YouTube channel එක බලන හැමෝටම බොහොම ස්තුතියි කියලා කියනවා. ඉතින් අපිව මෙතෙක් subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න අපේ අලුත් වීඩියෝ දිකටම ගෙන්න ගන්න. ඉතින් අපේ මේ cooking program එකේ මම ඔයාලට මගේ මේ කලින් වීඩියෝ එකෙන් මම කියලා දුන්නා කොහමද අපි brown broth එකක් හදන්නේ, ඊට පස්සේ කොහමද අපි brown sauce එක හදන්නේ, brown stock එකක් හදන්නේ, ඒ වගේම wheel jus එකක් එහෙමත් නැත්නම් gluten free demi-glace එකක් හදාගන්න විදිය. ඉතින් ඒ ටිකෙන් අපිට පුළුවන් හුඟක් කෑම හදාගන්න. ඉතින් ඒ කොහොම හදුවත් අපි අද කියලා දෙන්න යන්නේ ඔයාලට බ්‍රේස්ින් ටෙක්නික් එක. බ්‍රේස් කරනවා කියන්නේ සාමාන්‍යයෙන් ටප් මීට් එකක් තමයි අපි ගන්න බ්‍රේස් කරන්නේ. ඔයාලට වෙජිටබල් එකක් වත් බ්‍රේස් කරගන්න පුළුවන්, ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ ගන්න මීට් එක අපි ස්ලෝ ෆයර් එකේ තමයි කුක් කරන්නේ. ඒ කියන්නේ ස්ලෝ හීට් එකක් දීලා තමයි අපි හුඟක් වෙලාවක් අරගෙන ඉන්නකොට පැයකමාරක් පැය දෙකක් ඊටත් වැඩි වෙලාවක් ගන්න පුළුවන්. ඒක ෂෙෆ්ලා ආනුව වෙනස් වෙනවා. ඉතින් ඒ ටෙක්නික් එක පාවිච්චි කරලා අපි රසම රස ඇල්කොහොල් එකක්. ඉතින් ඔයාලා ඇල්කොහොල් නැතා කියලා ප්‍රශ්නයක් නැහැ. මේක රෙඩ් වයින් එකක්. ඉතින් අපි බලමු කොහොමද මේක ටෙස්ට් එක කියලා. ඔව් හුඟක් රසයි එක. ඉතින් මේ වයින් එක පාවිච්චි කරලා ඉවරලා අපේ වීල් ජූ එකත් අපි පාවිච්චි කරලා රසම රස විදියට අපි ටප් මීට් එකක් ටප් බීෆ් එකක් ස්ලෝ ෆයර් එකේ බ්‍රේස් කරගන්නේ කොහොමද කියලා මම අද ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ මීට් එක ටප් මීට් එකක් ඉතින් ඒක කුක් කරනකොට අපි ස්ලෝ එකේ කුක් කරගන්නේ ඒකේ හොඳට මොයිස්චර් එක ඇතුලේ තියෙන්න ඕන. ඒ වගේම ඒක හොඳට කුක් වෙලා අපි කනකොට ඒක කට ඇතුලේ මෙල්ට් වෙනව නැත්නම් ඒක චුයි වෙනවා. අපිට හපන්න උගක් අමාරුයි. ඉතින් ඒ දේවල් ඔක්කොම ගැන අපි සැලකිලිමත් වෙලා අපි එහෙනම් ගිහලා බලමු කොහොමද අපේ බීෆ් එක රසම රස විදියට කුක් කරගන්නේ කියලා. Thank you.
අපියක් ගිහලා බලමු කොහොමද අපේ බීෆ් එක කියලා. එවනම් අපි දැක්කා කොහොමද අපේ බීෆ් ඩිෂ් එක ප්‍රසන්ට් කරගන්නේ කියලා. ඉතින් මේ ඩිෂ් එකේදී මට වරක් දෙයක් කියන්න දෙනවා. ඉතින් මේ වගේ ඩිෂ් එක අපිට මෑෂ් පොටැටෝ එකක් වගේ දෙයක් එක්ක සර්ව් කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ගෙදරදී කෑම බත්යක් එක්කුණත් කන්න පුළුවන්. මේකට නම් සැප්රම් රයිස් එකක් වගේ දෙයක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඉතින් මේක Western dish ya, kita ingat Western dish ya, mereka pesan kerat di chef ke choice dengan dua, dewal benar sih tidak peluang, ini pertanyaan kita, kita ingat mereka teka rasa rasa wine tiga but teka pe taste kalau malu bu, kau mada, mereka kira lah, kita ingat orang orang kita dari try kalau malu tidak peluang, mereka ke breast beef dish ya. Jadi mangwana cooking technique kira dulu nanti, kita ingat sama dia mangwana mulai dari sarlo mungkin kira dulu, අපි වයින් එකක් හරි පුරසයි. ඉතින් අපි බලමු කොහොමද අපේ බ්‍රෙඩ් ඩිෂ් එක කියලා. ඉතින් මේ දින අපේ මීට් එක, මේ මීට් එක හොඳට කුක් වෙන්න ඕන. ඔයාලට පේනවා හොඳට කුක් වෙලා තියෙනවා. මේක කටෙන් දාගත්තට පස්සේ ඒක හොඳට මෙල්ට් වෙන්න ඕන. අපිට චුයි වෙන්න බෑ. ඉතින් චුයි වෙනවා කියන්නේ අපේ ඩිෂ් එක හරියට කුක් වෙලා නැහැ. ඉතින් සමහර වෙලාවට 1 hour වගේ වෙන්න පුළුවන්, 1 and half වගේ වෙන්න පුළුවන්, 2 hour වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ඉතින් ඔයාලා එක බලලා ටෙම්පරේචර්ස් එක ඔයාලා මීට් එක චෙක් කරන්න, ඔයගොල්ලෝ කුක් කරන වෙලාවේදී ඔයාලගේ oven එකේ ටෙම්පරේචර්ස් එක හරියට තියාගන්න. oven එකක් නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් පොට් එකේ වුණත් මේ දේ ස්ලෝ කුක් කරන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි ට්‍රයි කරලා බලමු අපේ බීෆ් එක කොහොමද කියලා. wow really amazing. ඉතින් ඔයාලත් ගෙදරදී මේක try කරලා බලන්න පුළුවන්. ඉතින් ඊළඟ දවසේ අපි අලුත් video එකකින් හමු වෙමු. සීනු දිනාටම I'm one stay healthy.